பாட்டி கத்துக்கிறது உத்தம தேசனா. රූප බලන්න හරි ආසයි, සද්දහන්ඩත් ආසයි. ඉතින් කොච්චර හරි අපි අවදීලා ඉන්නවා කියන්නේ රූප බැලීමට ආවර්ජනය මෙනෙහි කරගෙන ඉන්නවා. අරුණක් ආවොත් මනවලන රූපයක් ඇහැට ගෝචර කරගන්නවා. ඇහැ ඒකට හැමිලීම ආයස්ථානයක් කරලා එනේන රූපයන් අරගෙන ඒකේ වැඩපිළිවෙලට ස්ථානයක් කරගෙන ඒ සඳහා රූප පරිහරණය කරන ස්ථානයක් කර ගන්නවා ඇහැ. ඒකට කියව චක්ඛායතනෙ. ඇහෙන් සද්ධාහන්න බැහැ, නාහෙන් සද්ධාහන්න බැහැ. ඒකට වැඩක් කරනවා කන කියලා එකක් තියෙනවා, තව ඉන්ද්‍රිය. ඒක තමයි ඒකට තියෙන ආයතනෙ. ඒ කියන්නේ කන තිබුණාට කන ඉන්ද්‍රියක් විතරයි. අපි ඉස්සෙල්ලත් කිව්වා පසු වෛද්‍ය ආයතනෙ කියලා කියනවා. යම් කිසි සිතිසන් සත්වන්ට ආදී වශයෙන් සත්වෙන්ට යම් කිසි අවශ්‍ය කරන්නේ මේ දෙහෙදෙන උන්ගේ කටිදු කරන ස්ථානයක් තියෙනවා නම් අපි ඒකට කිව්වා පසු වෛද්‍ය ආයතන. පස්සේ කාලෙක පසු වෛද්‍ය කියන එකේ වැඩපිළිවෙල අහක් කරලා ග්‍රාමීය බැංකුවක් ඕක විහිදුවනවා. ওই ගොඩ නැගිලි. ගොඩ නැගිලි අරකමයි. දැන් කියනවා බැංකුව ආයතන. ග්‍රාමීය බැංකුව ආයතන. දැන් පසු වෛද්‍ය ආයතනේ කියන්නේ නැහැ. හැබැයි ගොඩ නැගිලි හරි ඉස්සෙල්ලා තිබිච්ච එකමයි. මෙන්න මේ වගේ ඇහැ තියෙනවා. ඒක ගොඩ නැගිල්ල වාගේ. හිස් ගේ වාගේ. ඒකේ මොනවාද වැඩපිළිවෙලක් පටන් ගන්න. බැලීමේ ආසාවෙන් බැලීම මුල් කරගෙන ඒකට ප්‍රයෝජනෙ අරගෙන ඔව් ඒක තමන්ට අවශ්‍ය අවශ්‍ය විද විද දේවල් දැන ගැනීමට ඒ ඒ රූපයන් එකතු කරගන්න ස්ථානයක් කරගන්න. කෙලවරක් නැතුව ඇද ඇද ගොඩ ගහ ගන්න අර ගන්න. මෙන්න මේකට කතා කරන චක්ක ආයතනෙ. ඒ වගේ තවත් මේ ලෝකේ ගන්න ක්‍රමයක් තමයි ලෝකේ ඇතුළ කරනවා සද්දේ. අර රූපයෙන් ගත්තේ ශබ්ද ගැනීමට කන යොමු කරගන්න. කනට කනේ හැටියට ඉන්න තියන්නේ නැහැ. කන කියන එක ඉන්ද්‍රියක් හැටියට වැටක තියා නිකන් ඉන්නේ නැහැ. නිදාගත්ත වෙලාවට ඇහෙන්නේ නැහැ කන ඉන්ද්‍රියක්. අනුව ශක්තියෙන් පාලනය වෙනවා. ඇහැ ඉන්ද්‍රියක් ඇහ දෙක වියවිද ආයතනෙ වෙන්නේ ඒකේ වැඩ ගන්න වෙලාවට මොහොතට විතරයි. ඉතින් ආයතන තෝරා ගන්න ඕන. ඇයෙන් වැඩ ගන්න වෙලාවට චක් ආයතන. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ. ඔයා කොහෙද වැඩ කරන්නේ? බැංකුවේ. එකෙක් කියනවා. ඔයා කොහෙද වැඩ කරන්නේ? ඔයාත් බැංකුවේ ඉන්නේ. මම මේ ඇයිඩියන් ඩාපේ කෙනෙක් බැංකුවේ නෙවෙයි වැඩ කරන්නේ. තව එකෙක් කියනවා. ඇයිඩියන් ඩාපේ කෙනා තර ගිටාවා ගියා. හැබැයි එයා බැංකුව සේවකයෙක් හෝ සේවිකාවක් නෙමෙයි. බැක්කුවේ ඇවිදලා බැලවදී ඇවිලා ඉඳගෙන ඒක වැඩ කරන ඒ જાතිය කෙනෙක් ඉන්නවා. යාට කියනවා බැක්කුවේ සේවකයෙක් හෝ සේවිකාවක් ඒ වැඩ කරන කෙනා. ඕකට කවුරු හරි ඇවිදilla යනවා තමන්ගේ අවශ්‍යතාවයකට ඇවිදilla යන්නේ. එයා වැඩ කරන්නේ බැංකුවේ නෑ නෑ. මම ඕනාට ඇවිදින් යනවා. යාට බැංකුව සේවකයා හෝ සේවිකාව කියනවාම කියන්නේ නෑ. මෙන්න මෙයාගේ රහතන් වහන්සේගේ ඇහැට රූප එනවා යනවා. හැබැයි අල්ලගෙන වැඩක් නෑ. ඒවා තියාගන්න එකක් නෑ. අර බැංකුවට ආපු ගිය මිනිස්සයව ඇතුළට ආව යන්න ගියා. ආවා ගියා. තියාගෙන වැඩගෙන මනසින් ඒකත් එක්ක සම්බන්ධ නැහැ. නමුත් අනික් අය එහෙම නෙමෙයි. ආපු එක බලවලා ඒක ඇසුරු කරගෙන ඒක ඒක ලැගලැග ඒක ඉඳ බලනවා ඒකෙන් ප්‍රයෝජන ගන්න. අන්න ඒතොර වෙනවා. ඇහැ ආයතනයක් කරගෙන ඒක වැඩපිළක් කරන වැඩපිළක් අපි කරනවා. හිත ඒකට සම්බන්ධ කරලා ආයතනයක් කරගන්න වැඩපිළක් කරගන්න. අන්නේ ඇයිද චක්කායතන ඉඳන් මේ ආයතන නිරෝධ කරන්න පුළුවන්? ඇහැ නිරෝධ කරන්න බෑ. සෝත ආයතන නිරෝධ කරන්න පුළුවන්, කල නිරෝධ කරන්න බෑ. මොකද කල නෙවෙයි ආයතනේ කිව්වේ. චක්කු චක්කායතන වේද, චක්කායතන චක්කු වේද? මේක තෝරලා තියෙනවා ධර්මයේ තුල. ඔබ තෝරනකොට යමක ප්‍රකරණේ කියන අභිධර්ම පොත්වල විග්‍රහ වෙනවා. හොඳට විග්‍රහ කරනවා. චක්කු චක්කායතන වේද, චක්කායතන චක්කු වේද? චක්කු චක්කු වේ, චක්කායතන නොවේ. චක්කායතන චක්කුද වේ, චක්කායතනද වේ. එනවා මොකද මේ කිවි? දැන් බැංකුව ආයතනේ කිව්වහම බැංකුවේ වැඩ කරනකම් ගොඩ නැගිල්ලක් කියන්නේ බැංකුව ආයතනේ බැංකුව තමයි. ඒකම සම්බන්ධයි. නමුත් ඒක අහක් කරලා පස්සේ බැංකුව නෙමෙයි, ගොඩ නැගිල්ල විතරයි. චක්කු චක්කු වේ, චක්කායතන නොවේ.
ආයතන විනාම චක්කු චක්ක ආයතනයි දෙකම සම්බන්ධලා එකක් වෙනවා. මෙන්න මේවා අපි චන්දරාගයෙන් බැඳිලා ඉතින් මලවලන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බලන්න. මේ ඇස කන දිවනාසයේ ශරීරය ඒ වගේම හිතන්න මන චන්දරාගයෙන් යොමු කරන්න පටන් ගත්තොත් අපිට ඒක දාලා ඉඳ බෑ අපි ඒක අතුරු කරන කෙනෙක් වෙනවා. ඒව ආයස්ථාන හේවත් එකතු කරන ස්ථාන කරගන්න මොනවද අරමුණු. ඇයි රස විඳින්නේ මොකද ඒක තමයි ආස්වාදී මේ පැවැත්ම ගෙනියන්නේ. අරමුණු රස විඳිනේක් නැත්නම් සත්‍යයේ පැවැත්මක් නැහැ. ඒ ආස්වාදී වේදනා ආස්වාද නිසාම තමයි ලෝක සත්‍යය සැප වේදනාවට කැමති. අරමුණු පස්සේ යන්නේ ඒක හොයන්න. අරමුණු පස්සේ ගිහිල්ලා හබා ගිහිල්ලා ඒක ඉදිරි කරන්නේ මනවලන රූප හොයන්න. හොයනකොට අරමුණු නරකේවත් හම්බ වෙනවා. ඒවට ගැටෙනවා. මනවලන එකක් ආවොත් ඇලි ඇලි එකේ වදා ගන්න හදනවා. මනවලන ශබ්ද හොයන්න කල යොමු කරන්නයි පටන් ගත්තේ. හැබැයි මන නොවලනේවත් එනවා. ඒවට ගැටෙනවා. ප්‍රධාන කාරණේ උනේ කණේ මුගලේ හොඳ එකක් අහන්න. සිද්ද වෙනා නරකේවත් අහන්න. ඒවට ගැටි ගැටි ආයතනයක් ගිහිලා හොඳව හොයලා තවත් යමු කර. නාසයෙන් ඉබල බැලුවේ ගඳ ගන්න නෙමෙයි සුවඳ හොයන්නේ. ලහුත් ගඳත් එනවා. කීකේ දුවනාද කොට. ආයි ඉබල බලන සුවඳක් ගන්න. ප්‍රියමනාප යමක් ගන්ධයක් ඇතනම් ඒක ගඳයි නාය පරිහරණය කරන්න. ඕක හොඳට දැනෙනවා. කවුරු හරි ඇත් එක වහගත්තොත් එද සෙල්ලමට එහෙම සමාන ළමයි කරන්නේ. පිටිපස්සෙන් ගිහිලා එකමාලා අත් දෙක ඉස්සරහ දින ඇත් දෙක වහගන්න. ඇත් දෙක වහගාම හරි අමාරුයි. මොකද්ද? මොකද්ද මේ වැහුනේ මොනවද මේ තියෙන්නේ? දකින්න නැතුවා. බැරිලා ඇත් දෙක වැදලා තිබ්බ පොඩ්ඩක් කරලා හිලි කැලලකින් එහෙම එදිපටියකින් ඇත් දෙක වහගා තියෙන අමාරුව පේනවා පොච්චරද? පොච්චර හරි බලවලා ඉන්න කැමැති. ඒකේ පාරක් වැදුණා නම් ඇත් දෙක අඳ උඩ නම් එහෙම හරි අමාරුවා හරි වාලුවා. වෙනසක් පේනවා. එකක් තමයි ප්‍රයෝජනීය ගන්න නැති වෙනස ඒක රහතන් වහන්සේලා තියෙන. ජීවිතයේ අවසානයේ නිකන් එකකින් ගතියද ප්‍රයෝජනයක් තියෙනවා ආස්වාද සඳහා නෙමෙයි. පැවැත්ම ගෙනියන්නේ. ඒක කාගීන් කරන ඇසුරු කිරීමක් නෙමෙයි. නෝ මනවල රූප බැලීමේ ආශාව කියන එක එහෙම එකක් නෙමෙයි. ඒ සඳහා හැපැත්තේ පුද්ගජන සිරිත. ආයතන වෙන්නේ අන්න එතකොට. චක් ආයතන, සෝත ආයතන, ගාන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන කියන්නේ ඇස කන දිව නාසය ශරීරය මන ඉන්ද්‍රිය. චන්දරාගයෙන් ඕවැ අරමුණු අරගැනීමට ඒවා පරිහරණය කරනවා නම් ඒ හේතු වෙන විදිහට ආයතන කියන්නේ. ලෝක දකින්න ඕනේ. මොකද මේ චක් ආයතන කියන එකේ තේරුම කියලා. සෝත ආයතන আদি ආයතන කියන්නේ ඒකයි. ඉතින් මේක අහන්නේ මොකද්ද? සල ආයතන යන ආයතනද කියලා කොහොමද තේරුම් ගන්න ඕනේ මොන ආයතනද කියන කොයි විදිහට? එහෙනම් වරද්ද ගන්න. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.